ගුඩ් මෝනිං හැමෝටම. අද මම 10 වසර තොරතුරු හා සංවේදී තාක්ෂණය විෂයේ පළවෙනි සබ්ජෙක්ට් පළවෙනි පාඩම මම මෙහෙම ගේනවා. මේක ඇත්තටම පළවෙනි පාඩම ටිකක් දිගයි. මම ඒකින්ද මේක කොටස් දෙකකට වීඩියෝ දෙකකට කරනවා. මොකද ගොඩක් කියලා මෙයා තියර දිනේද ගොඩක් කියලා කතා කරොත් කරන්න අමාරුයි. හරි, අපි අද පටන් ගමු පළවෙනි කොටස. ඔයාලා දන්නවා දැන් ඔයාලා IT කරන අය විදියට දත්ත සහ තොරතුරු කියලා වර්ග දෙකක් තියෙනවා. තොරතුරු මොකද මේ දත්ත සහ තොරතුරු කියන්නේ? මේකේ නම් මේකේ තියෙනවා නිර්වචන දෙකක්. මම ඔයාලට තේරෙන විදියට මෙහෙම කියලා දෙන්නම්. දත්ත සහ තොරතුරු කියන්නේ මොනවද කියලා. දැන් ගන්න මේ උදාහරණ ගන්නකො මම මේකේ මොකක්ද කියලා දෙන්නම්. මේකේ ළමයි 3 දෙනෙක්ගේ විෂයන් 6ක ලකුණු තියෙනවා. දැන් අපිට මොනවද මේකේ දත්ත ළමයි කියනම් විෂයන් වල ලකුණු. දැන් අපිට මේක බැලුවා කියලා මොකක්ද මොනවද කියන්නේ? අපි හිතමුකෝ පන්තියේ පළවෙනියා කවුද? කාටද වැඩිම ලකුණු තියෙන්නේ? කියන්න බෑනේ. එක එක සබ්ජෙක්ට් එකේ එක එක ළමයාට තමයි ලකුණු වැඩි. එකක් සමානයි ගොඩක් අඩුයි, සමානයි ගොඩක් වැඩි. ඒකෝ අපිට කියන්න බෑ පළවෙනියා කවුද දෙවෙනියා කවුද. එහෙම නිගමනයක් ගන්න බෑ. ඒකෝ මේවා නිකම්ම ඉලක්කම් ටිකක්, සංඛ්‍යා ටිකක්. දැන් රූප මොහයි නිකම්ම කියන්නේ කම්ම දත්ත ටික. දත්ත කියන්නේ මේ කියන්නේ මේ වලින් මොකද නිගමනයක් ගන්න බෑ. කියන්නේ මේවා බලන කෙනෙක්ට නැත්නම් පරිශීලකයාට කිසිම තොරතුරක් කියන්නේ තීරණයක් ගන්න බෑ මේවා බලලා. අන්න ඒ වගේ දේවල් වලට තමයි දත්ත කියන්නේ. එතකොට මේ දෙවෙනි වගුව බලලා දෙවෙනි වගුවේදී මුළු ලකුණු එකතු කරලා තියෙනවා, ස්ථානය දීලා තියෙනවා. එතකොට මේ දෙවෙනි වගුව බලන පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් වැඩිම ලකුණු තියෙන්නේ මෙයාට. එතකොට මෙයා තමයි පළවෙනියා. දැන් එතකොට මේවල මොනවද වෙනස් වෙලා තියෙන්නේ? පළවෙනි වගුවේ දෙවෙනි වගුවේ ගත්තම වෙනස් වෙලා තියෙන්නේ මොනවද? මේ තියෙන ලකුණු ටිකම අරගෙන ඒවල එකතුව අරගෙන ඉතරයි. එකතුව අරගෙන පළවෙනි දිය තුන්වෙනි තෝරලා තියෙනවා. එතකොට අපිට දැන් තේරෙනවනේ මේ පළවෙනි වගුවේ තියෙන දත්ත ටික පාවිච්චි කරලව දෙවෙනි වගුවේ මොකක් තොරතුරක් දෙනවා පරිශීලකයට. ඒ කියන්නේ මේකේ තියෙන දත්ත ටිකම තමයි මේ විෂයන් වල ලකුණු ටිකම අරගෙන ඒ ටික එකතු කරලා තොරතුරක් දෙනවා පළවෙනියා කවද්ද, දෙවෙනියා කවද්ද, තුන්වෙනියා කවද්ද කියලා. දැන් එතකොට වාට තේරෙනවා ඇති මොකක් හරි තොරතුරක් ලබා ගන්න නම් දත්ත දෙන්න ඕනේ. කියන්නේ දත්ත ඉන්පුට් කරලා තමයි ආදානය කරලා තමයි තොරතුරු ප්‍රතිදානය කරන්නේ. නැත්නම් තොරතුරු අවුට්පුට් කරන්නේ. දැන් ඒක තමයි මේ මෙතන පළවෙනි පිටුවේ තියෙන්නේ. දත්ත සකස් කිරීමේ යොමු කිරීම ආදානය ලෙසත් සකස් වූ තොරතුරු ලබා ගැනීම ප්‍රතිදී. එතකොට වාට තේරෙනවා ඇති දත්ත නැතුව තොරතුරක් ගන්න බෑ. හැබැයි තොරතුරු දත්ත තිබ්බ බලියට අපිට මොකුත් පරිශීලකයාට තීරණයක් ගන්න බෑ. කියන්නේ මේ මොනවාද, මේ වලින් මේ පළවෙනියා කවුද, දෙවෙනියා කවුද, අන්න එහෙම තොරතුරක් ගන්න බෑ. නිකම්ම දත්ත කියන්නේ මේ දෙන්නේ වෙන වෙන වශයෙන් ගත්තල අර්ථයක් දීව නොහැකි අංග වචන සලකුණු දත්ත ලෙස හඳුන්වන්නේ. මොනා හරි වචන ඉලක්කම් ටිකක් තියෙනවා. හැබැයි ඒ වලින් මොකුත් අපිට තීරණයක් ගන්න බෑ. දත්ත ගොනු කිරීමෙන් සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු ලබා ගත හැකි. දැන් මේ ඉලක්කම් ටික එකතු, කියන්නේ ලකුණු ටික එකතු කළා, මුළු ලකුණක් ගත්තා. ඒතර ලකුණු වැඩිම ලකුණු කාටද කියලා බලා ගන්න පුළුවන්. තොරතුරු හදා ගන්න පුළුවන්. දැන් ඔයාලා තේරෙනවාද මේ දත්ත සහ තොරතුරු වල තියෙන වෙනස්කම් මොනවද කියලා? මේවා කරලා ඇති මේ පොඩි පන්ති වල මම පටන් ගන්න ඉඳ මම කිව්වා. ඊට පස්සේ දැන් මේක ගත්තත් දැන් නිකන් මේ රූප හතරක් තියෙන්නේ. එතකොට මේ රූපේ ගත්තොත් අම්මා තාත්තා දුව පුතා ඉන්නවා. මේක එතකොට පවුලක් විදියට අපිට හිතන්න පුළුවන්. අපි ඉස්සරහට යමු. පද්ධතික සංගතක මොනවාද පද්ධතියක් කියන්නේ? අපි ගමුකෝ අපි කෙලින්ම කතා කරමු පරිගණක පද්ධතියක් ගැන. පරිගණක පද්ධතියක දැන් ඉස්සෙල්ලා අපි කතා කරා තොරතුරු ලබා ගන්න නම් දත්ත ආදානය නැත්නම් දත්ත ඉන්පුට් කරලා තමයි තොරතුරු ප්‍රතිදානය කරන්නේ. එහෙනම් පද්ධතියක අනිවාර්යෙන් ආදානය ප්‍රතිදානය කියන දෙක තියෙනවා. මැද
සකස් කිරීම කියන්නේ process එකක් තියෙනවා. දැන් අපි මේ උදාහරණය ගත්තම මේ උදාහරණෙදී කරලා තියෙන්නේ subject ඔක්කොගේම ලකුණු ටික එකතු කරලානේ. අන්නේ එකතු කරන මේ subject ඔක්කොගේම ලකුණු එකතු කරන ක්‍රියාව තමයි process එක. නැත්නම් සැකසීම. දත්ත සැකසීම කියන්නේ අන්නේ එක. දැන් ගත්තොත් මේ තියෙන්නේ දත්ත ලබා දීම ආදාය. ඒ කියන්නේ ලකුණු ටික ඔක්කොම ලබා දෙනවා. දත්ත සකස් කිරීම සහ ගබඩා කිරීම. ඒ කියන්නේ ඔක්කොගේම ලකුණු වල එකතු කරනවා. ඒක තමයි process එක. දැන් සැකසීම වෙන්නේ අවශ්‍ය තුරුතුරු මුල් ලකුණු. මුල් ලකුණු ප්‍රදානය කරනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති පරිගණක පද්ධතික සංඝටක වෙන්නේ ආදායන සකස් කිරීම ප්‍රදානය. නැත්තම් input process output. ඒක මේ උදාහරණ කීපයක් තියෙනවා. මම එක උදාහරණයක් මේක කතා කරන්න. මේ උදාහරණෙදි දැන් අපි ගත්තොත් ATM එකකින් සල්ලි ගන්නවා. මොනවද input කරන්නේ? ATM කාඩ් එකයි අපේ PIN එකයි. ඊට පස්සේ බලනවා PIN එක හරිනම් හරිනම් අපිට ATM යන්ත්‍රයෙන් එකටම සල්ලි දෙන්නේ නැහැ නේ. ATM යන්ත්‍රයෙන් දෙනවා මේ අපේ විස්තර tempatu අංකයේ සල්ලි ගන්නද ඕනේ ඔප්ෂන් එයා දෙනවා. සල්ලි කොච්චරක් තියෙනවද නම අපේ විස්තර. ඊට පස්සේ අපි දෙවෙනි වතාවට සල්ලි ගන්න ඕන නම් එහෙමයි ඒක දෙවෙනි වතාවට කරන්න පුළුවන්. අර මූලිකව ATM යන්ත්‍රයක වෙන්නේ මෙන්න මේ process එක. මේ වගේ තව කීපයක් තියෙනවා. ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්. ඊළඟට මේ උදාහරණය ගැන කතා කරනවා. මම ඔයාලට කිව්වා දත්ත වලින් අපිට තීරණ ගන්න බෑ. දත්ත බලලා තීරණයක් ගන්න බෑ. හැබැයි අපිට මේ දත්ත වලින් හදාගන්න තොරතුරු වලින් යම් කිසි තීරණ ගන්න එහෙම තොරතුරු වලින්. දැන් අපි ගත්තොත් මට කඩයක් තියෙනවා. මේ කඩේ කියන්නේ මම බඩු නිරට ගන්නවා. මම විකුණනවා. මට එතකොට මට වියදම් වෙනවා. තව මට පොඩි පොඩි ආදායමක් තියෙනවා. එතකොට මට මේ විදිහ මිලදී ගැනීම මේ දේවල් කොච්චර ගියාද කොච්චර විකුණුවාද කොච්චර මට කොච්චර වියදම් ගියාද අනිකුත් වියදම් එහෙම කියලා ඒව දැක්ක පළියට මට තීරණයක් ගන්න පුළුවන්ද මම ලබන මාසේ මීට වැඩිය බඩු ගන්නවා නැත්නම් බඩු ගන්න ප්‍රමාණය අඩු කරනවා නැත්නම් වියදම් අඩු කරනවා මට තීරණ ගන්න බෑ. හැබැයි මම මේ මිලදී ගැනීම විකුණුම් ආදායම් වියදම් මේ ඔක්කොම සලකා බලනවා මගේ ලාභය කොහොමද? ගිය මාසේ ලාභය කොහොමද? මේ මාසේ ලාභය කොහොමද? ගිය මාසේ කොච්චර මම බඩු වරන් තියනවද? මේ මාසේ කොච්චර බඩු වරන් තියනවද? අයන අනිත් මාසේ මම මොකද කරන්නේ? අන්නේ තොරතුරු බලලා වට තීරණයක් ගන්න පුළුවන්. දැන් වට තේරෙන්න ඇති තීරණ ගන්න අනිවාර්යෙන් අවශ්‍ය වෙන්නේ දත්ත නෙමේ තොරතුරු කියලා. ඊට පස්සේ මෙන්න මේ කොටස ඉතාමත්ම වැදගත්. දත්ත සකස් කර ගැනීමෙන් තොරතුරු ලබා ගන්න අතර එම තොරතුරු තීරණ ගැනීම තදා යොදාගත හැකිව අපිට පැහැදිලියි. එසේ ලබා ගන්න සෑම තොරතුරුම තීරණ ගැනීම නිසා නුසුදුසු නැත. තොරතුරු වල ගුණාත්මක බව වැදගත් වන අතර එම ගුණාත්මක තිබිය යුතු ලක්ෂණ වලින් සමහර පල දක්වයි. දත්ත වලින් වලට තොරතුරු ගන්න පුළුවන්. හැබැයි ඒ හැම තොරතුරුම තීරණ ගන්න අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි එන තොරතුරු ගුණාත්මක වෙන්න ඕනේ. අපි දැන් බලමු ඇයි ඒක ගුණාත්මක වෙන්න ඕනේ කියන්නේ කියලා. අදාළ බව. හරි. මම අදාළ බවට මෙතන තියෙන විශ්ලේෂණය නෙමෙයි මම ඔයාලට උදාහරණ දෙන්නම් අදාළ බවට කොහොමද වෙන්නේ කියලා. මම දැන් ඔයාලට ක්ලාස් ටීචර් නම් මම ඔයාලට කියනවා මොනිටර් කතා කරලා කියනවා ක්ලාස් මොනිටර්ට මට පිවි ළමංගේ උසවල සාමාන්‍ය ඕන කියලා. එතකොට ඔයා මොනිටර් ගිහිලා තව ඔයා ගිහිල්ලා පන්ති ඉන්න පිවි ළමයි කියන්නේ ඔක්කොම ළමයිගේ උස අරගෙන ඒ උසවල සාමාන්‍ය ගන්නවා. එතකොට අදාළද කියන්නේ අදාළත්වයක් නැහැ නේ. කියන්නේ අදාළ වෙන්නේ පිවි ළමයිගේ උස ටික විතරයි. අනවශ්‍යයිගේ උස දන්නේක අදාළත් නැහැ. දැන් මෙතනදී උදාහරණ බලන පුද්ගලයෙක්ගේ උසස් මධ්‍යම වේගම දැක්කම අවශ්‍ය අවස්ථාවද දැන් ඉන්ටර්වයුව එකට යද්දී වැඩි වුණේ. දැන් ඔයා කැම්පස් යනවනේ. කැම්පස් යද්දී ඕලෙවල් ජාතික වැඩක් තියෙනවද? වැඩක් නැහැ. මොකද ඒ ලෙවල් ඕලෙවල් ෆේල් නම් ඕලෙවල් වලට ඔයාලා
හොඳ රිසල්ට්යක් නැත්නම් ඔයාලා ඊළඟ කරන්න බෑනේ. අන්න එක ඊළඟ රිසල්ට් තමයි. අන්න එක තමයි මෙතන මම ඔයාලට දෙන උදාහරණය. ඊළඟට අංග සම්පූර්ණ බව. අංග සම්පූර්ණ කියන්නේ දැන් මම ඉස්සෙල් කතාවට උදාහරණෙම කතා කරොත් මම කියනවා පන්ති ළමයිගේ උසවල සාමාන්‍යවට කියන්නේ කියලා. කොහොම ළමයි 5 දිනක් කරගෙන ඒ ළමයි 5ගේ උසවල සාමාන්‍ය ගන්නවා. ඒක පන්ති ළමයි 50ක් ඉන්නවනම් ඒකෙන් 10ක උසවල සාමාන්‍ය තමයි තියෙන්නේ. එතකොට ඒක අංග සම්පූර්ණ නැහැනේ. අන්න ඒක තමයි අංග සම්පූර්ණ බව කියන්නේ. නිර්වද්‍යතාවය. නිර්වද්‍යතාවය නම් මේක ඉතාමත් වැදගත්. දැන් අර අපි කඩේ බඩු ගන්න බඩු කියන්නේ මම ඔයගෙන් බඩු බඩු මං සිරල කඩයක් කරන්න කරොත් බඩු ගන්න යන මුදලයි මම විකුණුවට පස්සේ එන ආදායම එනවනේ. අන්න මේ දෙක වැරදි. කියන්නේ බඩු ගන්න යන වියදමට ආදා වියදමට වැඩි මම වැඩිපුර ගාණක් කියනවා මේ මට මෙච්චර වියදම් වුණා බඩු ගන්න කියලා. විකුණුම ගාණට වැඩිය අඩු ගාණක් කියනවා මම මෙච්චර විකුණලා තියෙනවා. කියන්නේ ඔයා ලක්ෂයක් බඩු විකුණලා තියෙනවා නම් ඔයා තියෙන්නේ 50000 කියලා. එතකොට ඒක වැරදිනේ. එතකොට අනිවාර්යෙන් බලන්න ඕනේ තොරතුරු නිර්වද්‍යද කියලා. අදාළ වෙන්න ඕනේ අදාළ තොරතුරු අංග සම්පූර්ණ වෙන්න ඕනේ නිර්වද්‍ය වෙන්න ඕනේ. එහෙස කාලින් බව. දැන් අප්ඩේට් කියන්නේ මම ඔයාට කියනවා දැන් අපි ගමුකෝ දැන් අපි සිල්ලර බලු කඩේ උදාහරණයම මේ මාසේ කියන්නේ අප්‍රේල් මාසේ ලාභය ගණනය කරන්න මාර්තු මාසෙත් දත්ත ටික ගත්තොත් හරියද කියන්නේ මාර්තු මාසේ කොච්චර බඩු විකුණලා තියෙනවද කොච්චර බඩු අරන් තියෙනවද ඒ කියන ඒ මාර්තු මාසෙ දත්ත වලින් කොහොමද මේ අප්‍රේල් මාසේ අපිට තොරතුරු ගන්න බෑනේ කියන්නේ ඒ තොරතුරුත් එනම් ඒ පරණ තොරතුරු අලුත් තොරතුරු නෙමෙයි කියන්නේ කාලේ අප්ඩේට් වෙන්න ඕනේ ඒක අනිවාර්යයෙන්ම මේකට බලපානවා අනිත් එක පිළිවෙල අවුලිය. දැන් වා හිතන්නකෝ දැන් වාට සිල්ලර බඩු කඩේ ලක්ෂයක බඩු ලක්ෂයක් කව බඩු ගන්නවා. අරගෙන වා ඒවා විකුණලා ලබන ලාභය 1 ලක්ෂයක් කියන්නේ ලබන ආදායම 1,50,000ක්. එතකොට වාට ලාභය කීයක් නේද? ලාභය දෙනවා 50,000. හැබැයි වාට ওই ටික ওই ගණනේ කිනින් ටික ඔක්කොම කරන්න යනවා රුපියල් 80,000. එතකොට වාට රුපියල් 30,000ක් අතින් ලාභයි. ඒ සෝරි අතින් පාඩුයි. එහෙනම් ඔයා වැඩක් තියෙනවද ඔයා මේ ඔය ඒ තොරතුරු කියන්නේ ලාභය කියන තොරතුරු එක්ස්ක්‍රස් කරන එකේ තේරුමක් තියෙනවද? කියන වාට එකින් අලාභයක් කියනවනේ කියලා පිළිමය ඉතාමත් අධික නම්. ඒක හින්දා අනිවාර්යෙන් ගුණාත්මක තොරතුරු වල තියෙන්න ඕනේ අදාළ බව අංග සම්පූර්ණ නිර්වද්‍යතාවයේ කාලින බව හා පිළිවෙය අවම වීම. මම හිතනවා ඔයාලට මේ පහම තේරෙන්න තියලා මම මේ කියන දේවල් නොතේරුණා නම් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න මේ දේවල් තේරෙන්න මගේ දේවල් නැවත ආයි ගැඹුරින් කරන්න. ඒවත් මම දැන් තේරෙනවා ගොඩක් අය මේ වච්චර අමාරු දේවල් නෙමෙයි. ඊපස්සේ වෙනත් උදාහරණයක් බැගින් ලියන්න කියලා තියෙනවා මේ පහට වා හිතලා දැන් ඔයාලා ලියන්න පුළුවන්. තොරතුරු හා සංවේදී තාක්ෂණය. තොරතුරු මොකද්ද මේ තොරතුරු හා සංවේදී තාක්ෂණය කියන්නේ? තොරතුරු හා සංවේදී තාක්ෂණය කියන්නේ දත්ත දැන් කොළඹ දත්ත ආදායනය කරලා තොරතුරු ප්‍රතිදාන කියන. නැත්නම් දත්ත වලින් දත්ත සකස් කර තොරතුරු බවට පත් කරගෙන ඒවා එකිනෙකා උමල් කරනවා. නිකන් දත්ත මම තොරතුරු හදාගෙන මං ගාව තියාගන්න නෙමෙයි තොරතුරු හදාගන්නේ. තොරතුරු සම්බන්ධ තාක්ෂණය කියන්නේ දත්ත සකස් කර තොරතුරු බවට පත් කරගෙන ඒවා එකිනෙකා හා උමාරු කර ගැනීම. ඒක තමයි තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන්නේ. තියරි වලක් කරේ අද මම හිතනවා මේ ටික ඔයාලට තේරෙන්න කියලා මම එක පාර කරගෙන ඉවරද යන්නේ නැහැ. මම ටිකින් ටික කරන්න ඊළඟ වීඩියෝ එකේදී මම තොරතුරු හා තාක්ෂණික යෙදුම් එකත් එක්ක මේ ඉතිරි ටික මම කවර් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මුල ඉස්සරහට ගොඩාක් කම්ප්ලෙක්ස් දේවල් තියෙනවා. ඒවල මම කියන්නම්. ඒවා නම් ඉතාමත් ලේසි දේවල්. හරි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ගුඩ් ලක්.